පුංචි ළමයි කිව්වම අපේ ඔළුවේ මැවෙන්නේ හරි අපූර්ව චිත්‍රයක්. කතාවට කියන්නේ ළමයි මල් වගේ ලස්සනයි සුවඳයි කියලා. ඒත් හිතාගන්න පුළුවන්ද ඒ තරම් ලස්සන හිත්වලට මේ තරම් අපරාධ කරන්න කොහොම හිත දුන්නද කියලා. මේ කියන්න හදාන්නේ ලෝකේ ධර්මතම අපරාධ කරලා සිරගත වුණු ළමයි කිහිප දෙනෙක් ගැන. එදා මෙදා තුළ මේ අපරාධයන් විවිධ ආකාරයට වගුගත කළාන්. අපරාධයක් සාධාරණීකරණය කරන්න බෑ. ඉතින් හුඟක් අය අදහස් දක්වලා තිබුණා ඒ කාල වකවානුව එක ගත්තම මේ අපරාධ බොහොම සුළු ඒවා කියලා. ඊටත් වඩා මීට වඩා භයානක ළමා අපරාධකරුවන් වර්තමාන ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා කියලත් ඒ අය කියනවා. ඒ වුණත් මේ කියන ලයිස්තුවට වඩා වැදගත් වන්නේ විවිධ හේතුන් නිසා සිරගත වුණු මොවුන් ගැන ලෝකයේ අවධානය ඕනෑටත් වඩා යොමු වූ නිසාවෙන්. සච්රේ නීගල් ලස්සන පුංචි කොල්ලෙක්. ඔය අද්දෙකට මාංචු වැටුණු හේතු හිතාගන්න පුළුවන්ද? අවුරුදු 14දී මෙයාට වසර 96ක සිරදඬුවමක් ලැබෙන්නේ තමන්ගේ පියා ඝාතනය කිරීමේ වරදට. ආරවුලක් නිසාවෙන් කෝපයට පත්ව මෙසේ ඔහු තම පියාව ඝාතනය කළ බව තමයි සඳහන් වන්නේ. ලියෝනල් ටත් අවුරුදු 12ක පිරිමි දරුවෙක් වන මොහු සිරගත වෙන්නේ තමන්ගේ බාල සොහොයුරා ඝාතනය කිරීමේ වරදට. පෙට්‍රි කුරිට් අවුරුදු 14දී සිරගත වන පෙට්‍රි අනිත් ළමයි වගේ හුරතලයෙක් නම් නෙවෙයි. වෙනුමෙන් ටිකක් දාමරකයි වගේ. මෙයා සිරගත වෙන්නේ මිනිසුන්ව කොල්ල කෑම මරා දැමීම වැනි අපරාධ සිදු කළ නිසා. ඇලෙක්ස් කිං ඇලෙක්ස්ගේ හොඳම යාළුවා රිකී. මේ දෙදෙනාගේ සම්බන්ධයට රිකීගේ පියා නම් ඒ තරම් කැමැත්තෙන් හිටියේ නැහැ. ඒක ඇලෙක්ස්ගේ ඔළුවට නිතරම වාගේ වද දුන්නු දෙයක් වුණා. අවසානයේ ඇලෙක්ස් රිකීගේ පියාව ඝාතනය කරන්නේ බේස්බෝල් පිත්තකින් පහර දීලා. ජැකේ කිම් පිලර් මේ සුරූපිනියට වයස අවුරුදු 19ක් යෙද්දී ගැවිඩියක් බවට පත් වෙනවා. මේ හේතුව නිසා සමාජයට මුහුණ දීමට ඇති බියන් අපහසුතාවයත් හේතුවෙන් කුඩා බිලිඳාව මරන්න ඇය තීරණය කරනවා. එසේ බිලිඳා ඝාතනය කරන ඇය ඒ මලසිරුව කුණු කූඩයකට දානවා. මේ වරදට ඇයට වසර 110ක සිරදඬුවමක් හිමි වුණා. ජෝන් වෙනබල් ජෝන් ප්‍රධාන වශයෙන්ම වැරදිකරුවෙක් වුණේ ඔහු විසින් සිතා හෝ නොසිතා කළ මිනී මැරුමකට. කෙසේ වෙතත් ඔහු පැහැර ගැනීමක් සිදු කර තිබුණා ඒ කුඩා දරුවෙක්ව. මේ කුඩා දරුවා පැහැරගෙන ඔහු විසින් දුම්රිය මාර්ගයකට කුඩා දරුවාව විසි කරනවා. පසුව එම දරුවා මියගොස් තිබෙනවා. කුරිට් ජොනස් තම පියාගේ අනියම් පෙම්වතිය ඝාතනය කිරීම තමයි ජෝන්ස්ට ඇති චෝදනාව. ඔහු විසින් එසේ සිදු කිරීමට අදාළ පාපොච්චාරණයේ සඳහන් වන්නේ තම පවුලේ පිරිස මානසිකව ඇදවැටීම බලා සිටියේ නොහැකි තැන තමා මේ තීරණය ගත් බව. කිස්ට්‍රීන් ප්‍රනාන්ඩෝස් ක්‍රිස්ටීන් තමන්ගේ වයස අවුරුදු 2ක් වන බාල සොහොයුරාව ඝාතනය කරනවා. එසේ සිදු කිරීමට හේතුව ඔහුගේ උපත සමග තමන් නොසලකා හැරීම බවයි ඔහු විසින් සඳහන් කර තිබෙන්නේ. මේ වරදට ඔහුට වසර 14කට බන්ධනාගාරගත වෙන්න සිදු වෙනවා. එරික් ස්මිත් එරික් කුඩා පිරිමි දරුවෙක් පැහැරගෙන ගොස් මද්‍රව්‍ය ලබා දී එම දරුවාගේ හිසට පහර දී ඝාතනය කර තිබෙනවා. මෙම වරදටයි ඔහු අත්අඩංගුවට පත් වූ බන්ධනාගාරගත වෙන්නේ. ඇන්ටිනෝ බ්‍රේබියු තම මිත්තණියගේ ධනය සොරා ගන්න අදහසින් ඇගේ හිසට මිටියකින් පහර දී මරමුවට පත් කිරීමේ වරදට ඇන්ටිනියෝ සිරගත වෙනවා. ඔහු විසින් කරන ලද මේ සාහසික අපරාධයට වසර 36ක සිරදඬුවම් ඔහුට නියම වෙනවා. මෙවැනි තවත් අපරාධවලට සම්බන්ධ ළමයි ගැන අහන්න ලැබුණා උනත් මේ සියලු අපරාධ පිටුපස ඇත්තේ වෙනස්ම විදිහේ කතන්දරයක්. බොහෝ ළමුන් තමන්ව නොසලකා හැරීම දෙමව්පියන්ගේ ආදරය නොලැබී යාම වැනි සංවේදී කාරණා මූලික කරගෙන මෙවන් දරුණු තීරණ අරගෙන තියෙනවා. එහෙම නැතිනම් තමන් ජීවත් වන වටපිටාව හා ඇසුරු කරන පුද්ගලයින් අනුවත් මෙහෙම දේවල් වලට යොමු වෙනවා කියන්න පුළුවන්. වර්තමානයේ මෙවන් අපරාධ වලට අවුරුදු 16 17 වැනි කාලයේ ඉඳලා ළමයි යොමු වෙන්න ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය. විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය නිසා මනස විකෘති කරගන්නා ළමුන් විවිධ අපරාධයන් අත්හදා බලන්න යොමු වෙන්නේ තමන් කරන කියන දේ ගැනවත් අවබෝධයක් නැතිව. හුඟක් දෙනෙක් කියන විදිහට කුඩා ළමුන් ඇතම් ප්‍රචණ්ඩකාරී චිත්‍රපට දර්ශන වලිනුත් යම් යම් සාහසික ක්‍රියාවන් ඉගෙන